ඊළඟට මේක නරක වැඩක් වගේ වුණාට හොඳ වැඩකුත් වෙනවා මොකක්ද දන්නවද රෝගය ඇති කිරීමකින් ශාක ඝනත්වය පාලනය කිරීම දැන් අපි කියනවානේ දිලීර මගින් අපේ වී වගාවට රෝග හැදෙනවා මේක අපිට ආර්ථික හානියක් දිලීර මගින් වෙනත් වගාවන්ට රෝග හැදෙනවා ආර්ථික හානියක් නමුත් පරිසර විද්‍යාත්මකව බැලුවොත් මේ රෝගය හැදිලා කිසියම් ජීවීන් කණ්ඩායමක් මිය යනවනම් හරි ගහනේ පැවැත්මට හරි වැදගත් රෝගය හැදිලා ජීවීන් කණ්ඩායමක් මිය යනවනම් ගහනේ පැවැත්මට වැදගත් සරල දෙයක් ගත්තොත් ඔගොල්ලෝ කියනකො මේ දවස්වල COVID-19 මිනිස්සු මැරෙනවා නමුත් ස්වභාව ධර්ම විද්‍යාඥයෝ කියන්නේ වසර ගණනාවකට සැරයක් ලෝකේ ජනගහනය පාලනය කරන්න මෙහෙම ස්වභාවික සංසිද්ධි වෙනවා උල්කාපාත ඇවිල්ලා වැටෙනවා එහෙම නැත්තම් මොනවා හරි ගිනි කඳු ඇති පුපුරනවා මුදු ගොඩ ගලනවා ශාල මිනිස්සු සංඛ්‍යාවක් මැරෙනවා එතකොට මොකද වෙන්නේ පෘථුවියේ මිනිස් ගහනේ ආයත සමතුලිතභාවයක් ඇති වෙනවා නැත්තම් ගහනේ අනවශ්‍ය විදියට වැඩි වුණොත් ඒ දැන් නිකන් හිතනකෝ කැලාවක සිංහියෝ වැඩි වුණොත් එක මුවෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ එක ගෝණෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ මොකද මුවන් මෝ ගෝණු ඔක්කොම සත්තු සිංහයන්ට ගොදුරු වෙනවා අන්තිමට මොකද වෙන්නේ සිංහියොත් මැරෙනවා ඇයි උන්ට කැම නැහැ නේද කාලා ඔක්කොම සත්තු ඉවරයි ඊට පස්සේ සිංහියෝ බලනවා කන්න දෙයක් නැහැ එක එක කා ගන්නත් පුළුවන් එහෙම නැත්තම් කොළ කන්න පුළුවන් සිංහියෝ කන්නේ නැහැ නේ කොළ එක එක කාගෙන හරි මැරිලා යනවා හරි ඒක තමයි ඔය වනාන්තරවල වුණත් ඔය දැන් අපේ ගව ඝාතනය සම්බන්ධයෙන් කියන්නේ අපේ මිනිස්සු කියනවා මෝඩ දර්ශන දැකලා ඇති හරක් මරන්න එපා කියනවා හරක් මරන්න එපා කිව්වොත් ඒ ඉතුරු වෙන හරක්ට මොකද කරන්නේ ඒ හරක්ට මොකද කරන්නේ ඒතර කියනවා කැලේට දාමු ඒතර හරක් කැලේට ගිහලා කැලේ තියෙන කොළ ඔක්කොම කනවා ඒතර මෝව ගෝණු එයත් එක තරම් කරනවා හරකෙක් එක තරම් කරන්න බෑ මුවේකට ගෝණේකට හරකක් දවස් 30ම කනවා අන්තිමට මොකද වෙන්නේ කැලේට අපි විසින් දාපු හරක් විසින් කැලේ තියෙන තෘණ වර්ග ඔක්කොම කාලා ඉවර කරනවා ඒතර මුවන්ට ගෝණුන්ට කැම නැහැ උන් මැරෙනවා ඊළඟට හරක්ටත් කැම නැහැ උනුත් මැරෙනවා හරි අන්තිමට මේ මුළු පරිසර පද්ධතියම බිඳ වැටෙනවා එන්න එකයි ඔය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා මේවා විද්‍යාත්මකව මේවා උගන්වලා ඒවා පරිපාලනය කරන්න ඉන්න මිනිස්සු BSc MSc කරලා ඉන්නේ එහෙම නැින්දා ඒගොල්ලෝ දන්නවා පරිසර පද්ධතියක් නඩත්තු කරන්නේ කොහොමද එහාට මෙහාට වෙන්නේ කොහොමද සතෙක් ආවොත් කොච්චර දවසකට කොච්චර වර්ග නැත්නම් මෙට්‍රික් ටොන් කොච්චර කනවද කිලෝග්‍රෑම් කොච්චර කනවද ඒගොල්ලන්ගෙන් හානි වෙන ප්‍රමාණය කොච්චරයිද මේ ඔක්කොම අධ්‍යයනය කරනවා එහෙම කළා තමයි ලෝක රටවල් දියුණු වෙලා තියෙන්නේ අපි දැනන් ඉන්න ඕනේ මේවා ආවට ගියාට නිකන් කියන්නේ නැතුව කොහොමද මේවා ඒතකොට ඉන්න තමයි ලෝකයේ එකතුන දැන් ඔයාලා දන්නවද ඇමරිකාවේම අශෝෂාල වශයෙන් ඉන්න ඇමරිකාවේ හරි ඔය ටෙක්සාස් කියන ප්‍රාන්තයේම අශෝ තමයි වැඩි හරියක් කියලා පාවිච්චි කරන්නේ ඒතකොට මේ අශෝ වයසට යනකොට මොකද කරන්නේ අනිවාර්යෙන් මරනවා ඒතකොට ඇමරිකාවේ ප්‍රශ්නයක් තියෙනවා සමහර ප්‍රාන්තවල අස්වමස් කනවා සමහර ප්‍රාන්තවල කපන් මරන්න තහනම් හරි ඒතකොට ඇමරිකාවේ ඉන්න අශෝ අල්ලපු රටට යවනවා සමහර ප්‍රාන්තවල අශ්වෝ වයස්ගත අශ්වෝ මරන්න යවනවා වෙන රටකට මෙක්සිකෝට යවනවා ඉතින් මෙයා ලෝකේ වෙනවා හරි අපිට පුළුවන් අපේ රටේ වයසක මරක් මරක් නැතුව ඕනනම් වෙන රටකට යවන්න එහෙදි මරා ගැනීම කියන නැත්තම් ඒ චක්‍රීය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ස්වභාව ධර්මයාගේ චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපිට වරොත්තු දෙන්නේ නැහැ හරි එතකොට නිකන් හිතන්න අයාල යන හරක් ලක්ෂ 5ක් ලංකාව ඇති වුණොත් ලංකාවේ කිසි තෘණ භූමියක් ඉතුරු වෙන්නේ නැහැ ආය ගැටලු විද්‍යාත්මක කනගාටුවට කාරණේ අපි මිනිස්සු මේ විද්‍යාත්මක හිතන්නේ නැති එක.